අද දවස වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණු ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වුණා ඒ වගේම තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා ඒ වගේම දේපල හානියක් වුණා පවුලේ ප්‍රධානියා නැතිවීම හේතුකොටගෙන අති විශාල දූදරු සංඛ්‍යාවක් ඥාති සංඛ්‍යාවක් අසරණ භාවයට පත් වුණා මේ අවස්ථාවේ ලෝක මුස්ලිම් ලීගයේ සභාපතිවරයා වන මොහමඩ් බින් අබ්දුල්ලා නැමැති ඒ මුස්ලිම් ලීගයේ සභාපතිවරයා 2019 ජූලයි මාසයේ 30 වෙනිදා මුදල් ප්‍රදානයක් කළා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ මුදල් පරිත්‍යාගයේ සිදු කළේ මොහමඩ් බින් අබ්දුල්ලා සභාපතිතුමා විසින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාට ඒ මුදල් ප්‍රදානය සිදු කළා ඒ මුදල් ප්‍රදානය සිදු කළේ චෙක් පතකින් බව තමයි කියවුනේ अमेरिकानु डॉलर मिलियन पहाक अमेरिकानु डॉलर मिलियन पहाक कियाने श्रीलंका रुपयाल मिलियन दाहक हेवात श्रीलंका रुपयाल बिलियन एकाक मेसा विशाल मुदलक हिटपु जनाधिपति तुमाट परित्याग कला कियला ए वेलाय माध्यम पलवुना ए सिदुवीम अवस्थावट मा सहभागी वुना मात इदिरिपिट तमाय ए कियाने තවත් 700ක විශාල පිරිසක් ඉදිරියේ ඒ කියන්නේ කොළඹ නෙළුම් පොකුණේ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක් අවස්ථාවේදී තමයි මේ චෙක්පත හිටපු ජනාධිපතිවරයාට පරිත්‍යාග කරනු ලැබුවේ. ඒ වෙලාවේ සෑම මාධ්‍යයක මේක පළ වුණා. එයින් පසු අපි නිරන්තරයෙන්ම විමසීමක් කළා. අපි බොහොම සන්තෝෂ වුණා මේ වගේ මුදලක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ලෝක මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකාවේ මේ විපතටපත් වෙච්ච ඇත්තන් පිළිබඳ මහා කරුණාවෙන් සිදුකරුවෝමින් පරිත්‍යාගයේ පිළිබඳ අපි හුඟක් සන්තෝෂයටපත් වුණා. නමුත් අපි දිගින් දිගටම විමසීමෙන් හිටියා මේ මුදල කොයි කොයි දේටද පරිත්‍යාග වුණේ පාවිච්චි වුණේ කොයි ආකාරයෙන්ද මේ ආධාර මුදල පාවිච්චි වුණේ කියලා. අද තව වෙනතෙක් ඒ මුදල යොදවපු විදියක් පාවිච්චි වෙච්ච විදියක් වැය කරපු විදියක් වාර්තාවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අපි විමසීම් කළා එතුමාටත් ක්‍රමානුකූල පිළිතුරක් දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. අපි මල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් විමසා සිටියා. එතුමා දැනුවත් එමදු මුදලක් පරිත්‍යාග වුණාද එහෙම නැත්නම් එබඳු මුදලක් ඒ විපතටපත් වෙච්ච අය විනේ වැය කළාද එතුමා කියනවා මේ දක්වා එබඳු ආධාරයක් කිසිවෙක්ගෙන් ලැබුණේ නැහැ කියලා. එතකොට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් මහත්මයාගෙන් ඇහුවා මේ සම්බන්ධයෙන් එතුමා කිසිවක් දන්නේ නැති බවයි කියුණේ. එසේනම් මේ මුදලට මොකද වුනේ? අපි මෙන්න මේ ප්‍රශ්නයට අපි හැම දිනාටම අයිතියක් තියෙනවා මේ ප්‍රශ්නයට උත්තරයක් අහන්න. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගෙන තමයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. Breaking.lk.